අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත ජාතික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි රිෂාඩ් බදූදී මන්ත්‍රීවරයා සමග රජයේ කිසිදු දේශපාලන ඩීල් එකක් නැහැ ජනපති අවතාරණය කරයි ආණ්ඩුව සමග සංධානගත වෙන්න කිසිදු සාකච්ඡාවක් කර නැහැ විපක්ෂ නායක සජිත් පවසයි විසිවන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවට විපක්ෂයෙන් ගෙන යන ප්‍රචාරයේ බොරුවක් අගමැතිගෙන් නිවේදනයක් රිෂාඩ් බදූදීන් මන්ත්‍රීවරයා සමග කිසිදු දේශපාලන ගිවිසුමකට එළඹුණු මැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒසීඑෆ් Facebook ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සහ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිය Facebook ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබෙනවා. එම සටහනෙන් ඔපුටා ගැනීම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇත. මේ භූමිය මත ජන වර්ගික ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට හෝ අන්තවාදයකට ඉඩ නොතබන අතර සෑම පුරවැසියෙකුටම බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීම සඳහා ඇති අයිති සම්පූර්ණයෙන් ආරක්ෂා කරන බව සහතික වන්නේමි 2019 අප්‍රේල් මාස 21 වන දින එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාරයට හේතුව වූයේ ආරක්ෂක ශේෂ්ත්‍රයේ සිදු වූ බරපතල කඩාවැටීමත් ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලන සහ සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුල ගොඩනැගී තිබීමත්ය එබැවින් ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ පෝෂණය කරනු ලබන සියලුම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුරාලීමට අවශ්‍ය නිශ්චිත පියවර ගැනීමට අප රජය පසුබට වී නැත පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මගින් පූර්ණ විභාග සිදු කරමින් පවතී. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරමින් සිටි. එම විභාග සහ පරීක්ෂණවලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත. පසුගිය කාලයේ සිදු වූ ආකාරයට පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට හෝ අත්නොමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලඥයින් අතට පත් කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණවලින් පසු අදාළ බලධාරීන් විසින් නීත්‍ය අනුකූලව ඉටු කෙරුණු ඇත. අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසු වීමක් හෝ අත්වැරද්දක් සිදු වී ඇතනම් ඒවා නිවැරදි කිරීමටද මම කටයුතු කරමි. රිෂාඩ් බදූදීන් මන්ත්‍රීවරයා සමග කිසිදු දේශපාලන ඩීල් එකක් අප රජය ඇති කරගෙන නොමැති බව අවධාරණය කරමි. මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තිබූ විශ්වාසය කිසිසේත් පළුදුවන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදීද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියා කරන බැව් ජනතාවට සහතික කරමි. උපුටා ගැනීම අවසන්. විසිවන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කපාදුවන බවට විපක්ෂයෙන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම. විසිවන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදුවන බවට විපක්ෂය විසින් සමාජය තුළ දුර්මතයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටී. විගණකාධිපතිවරයා සම්බන්ධ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ජනතාවගේ අවධානයට යොමු වන්නේ කලාතුරකිනි. එම නිසා මේ සම්බන්ධයෙන් දුර්මත ප්‍රචාරය කිරීම විපක්ෂයට පහසු කාර්යයක් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පවත්නා ප්‍රධානතම දුර්මතය වන්නේ 19 වැනි සංශෝධනයෙන් විකරණ කොමිසමක් ඇති කළ බවත් 20 වැනි සංශෝධනයෙන් එය අහෝසි කිරීමට යන බවත්ය. 19 වන ස්ථා සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති කළේ නැත. 19 වැනි සංශෝධනයෙන් ඇති කළේ හුදෙක්ම විගණන සේවා කොමිසමක් පමණි. මේ විගණන සේවා කොමිසමෙන් කිසිදු විගණන කටයුත්තක් සිදුවන්නේ නැත. 20 වැනි සංශෝධනයෙන් කෙරෙන්නේ විගණකාධිපතිවරයා සම්බන්ධ වගන්තිවලට 19 වැනි සංශෝධනයෙන් ඇති කළ වෙනස්කම් අහෝසි කොට 19 වැනි සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබුණු වගන්ති එලෙසම නැවත ස්ථාපිත කිරීම පමණි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ වගන්ති ගැන බොහෝ අයට අවබෝධයක් නැති යන උපකල්පනය මත විපක්ෂයේ උදවිය ජනතාව මුලක් කිරීමේ අරමුණින් කිසිදු පැකිලීමකින් තොරව දිව අගට එන හැම බොරුවක්ම කියමින් සිටී. කරුණු හරිහැටි අවබෝධ කරගෙන විපක්ෂයේ මේ දුෂ්ට උත්සාහය පරාජය කිරීම අප කාගේ යුතුකමකේ උපුටා ගැනීම අවසන්. මෙතර ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. 20 වැනි සංශෝධනයට ඕනෑම මන්ත්‍රීවරයෙකුට සහය දෙන්න පුළුවන්. ඔය සමග ජන බලවේගයටත් සහය දෙන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඒකට එකඟ වෙන ඕනෑම කෙනෙක් ඒ තම තමන් ඉන්න තැන ඉඳලම අපිට ඡන්ද දීමේ වැරද්දක් නැහැ. අපි පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් මිල්ලා හිටිනවා 20 වැනි සංශෝධනයට උදව් කරන්න කියලා.
විසිවැනි සංශෝධනය කියන්නේ ජනතා විරෝධී ඒ වගේම 19 වෙනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පෙන්නපු මුහුණුවර උදුරා ගන්න ක්‍රියාදාමයක්. එතන මෙවැනි ක්‍රියාදාමයකට සහයෝගය දෙන්න කිසිවෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක මහජන වමනාව යටපත් කිරීමට දරන උත්සාහයක්. 19 රටට ගැලපෙන්නෙම නැහැ. 19 තුලින් තමයි ඔය පාස්කු ප්‍රහාරය පවා සිද්ධ වුනේ. මොකද වගකීමක් දරන්නේ කවුද කියන එක දැනෙන්නේ නැහැ. නායකයා කවුද උපනායකයා කවුද කියලා දැනෙන්නේ නැහැ. එක්කෝ සංශෝධනයක් එහෙම නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් එන්න ඕන. ඒ නිසා ඒක ගැන තමයි දැනට රජයේ කටයුතු කරගෙන යන්නේ. රජයේ ආයතන සියල්ල විගණනයට යටත් විය යුතු දෙ බබ සුද්දගේ කාලේ ඉඳන් පැවතිච්ච දෙයක්. මේ විගණන කොමිසම ස්වාධීන කොමිසම වෙනුවට විගණකාධිපතිවරයෙක් යලිත්පත් කරන්නේ ජනාධිපතිවරයා. හද ඒකාධිපති වෙන්න දඟලන්නේ කවුද කියන එක ජනතාවට මෙයින් වැටහෙනවා. විපක්ෂයේ කියන්නේ ආණ්ඩුව එනගන්නවා. ඉතින් ආණ්ඩුව එනගන්නවා නම් විපක්ෂයට හොඳයිනේ. ඊගවට කියනවා අපි මේක ජයග්‍රහණය කරවන්න දෙන්නේ නැහැ කියලා. අපි ඒ අයට කියනවා මේක ජයග්‍රහණය කරන්න දෙනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ පාර්ලිමේන්තුව. අපි අභියෝගයක් කරනවා. පුළුවන් නම් අපේ 150 නැති කරන්න. ආණ්ඩුව සමග සංධානගත වීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කුලියාපිටියේ ශ්‍රී ශාසනාලංකාර විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල කුලියාපිටිය අස්වැද්දුම ශ්‍රී ශාසනාලංකාරාම විහාරස්ථානයට පැමිණියා. විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. COVID-19 කොරෝනා ප්‍රවණතාවයේ දිහා බැලුවහම එකවරටම එම විෂ බීජය විනාශ කරන්නට පුළුවන් තත්ත්වයක නැහැ. තවමත් එයට එන්නතක් ලෝකයේ සකස් කරමින් යන තත්ත්වයක් තුළ අත්ත වශයෙන්ම මේතාක් දුරට කොරෝනා තත්ත්වය මැඩපවත්වාලන්නට කටයුතු කරලා තිබෙනවා. ඉතින් අපි බොහොම විපරමින් සිටින්නට ඕන. මෙය උද්ගත වෙන හැම අවස්ථාවකදීම ආරක්ෂක පියවර ගන්න. අනු නියෝජනය කරන පිරිසක් කොහොමද එක සාකච්ඡා කරලා තියෙනවද සම්බන්ධකට වෙනවෝ කියන්නේ. මේ රටේ පුරුද්දක් තියෙනවානේ මේ ඔලුගෙඩි සෙල්ලම. ඒ ඔලුගෙඩි සෙල්ලම් වලට අපි යන්න ඕනේ නැහැ. අපි ලබා ගන්නවා නම් වරමක් ලබාගෙනයි අපි ආණ්ඩු වෙනස කරන්න. එහෙම නැතුව මේ සූට් කේස් වලින් මුදල් ලබා දීලා සූට් කේස් පිටින් මුදල් ලබා දීලා අරක දෙනවයි මේක දෙනවයි කියලා මේ රටේ මේ පහුගිය කාලේ ක්‍රියාත්මකුණු ඒ ජරා ජීර්ණ වූ ඒ මිහීන පහත දේශපාලන සංස්කෘතිය අපිත් ප්‍රතික්ෂේප කරනවා රටත් ප්‍රතික්ෂේප කරනවා. අපි කතා කරන්න අවශ්‍ය නැහැ. හිතක් පපුවක් තියෙන හෘද සාක්ෂියක් තියෙන මහජන නියෝජිතයෝ දැන් 20ට විරුද්ධව පෙළ ගැහිලා තියෙන්නේ පොහොට්ටුවේ පැත්තෙන්. ඒ නිසා මේ දැන් පහුගිය කාලේ කියාගෙන ගියා 3-2 කියලා 3-2 හදා ගන්න ඉස්සෙල්ලා තමන්ගේ තියෙන ටික බලා ගන්නයි කියලා මම ආණ්ඩුවට මේ අවස්ථාව යෝජනා කරනවා. දූෂිතයින්ට දඩුවම් ලබා දෙන බවට වත්මන් රජයේ ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්මෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. මේ ආණ්ඩුව බලයට ආවේ අර්ජුන මහේන්ද්‍රන් කණෙන් අල්ලගෙනවා නේ. මේ රටේ ජනතාවට කිව්වේ එහෙමයි. මේ රටේ මහ බැංකුවේ සිදුවෙච්ච මහ දවාලේ සිදුවෙච්ච මහ මංකොල්ලේ ඕකනේ රටේ කිව්වේ සියලු දේට. දැන් ගෙනාවද? අඩු ගානේ අර අර්ජුන ඇලෝසියස් එක තප්පර පහක් හිරේ දාන්න පුළුවන්ද මේ ආණ්ඩුවට? ආණ්ඩුවේ රහස් පොලිසියට දවස් 7ක් යනකම් හොයාගන්නව පුළුවන්ද? හැබැයි අපි ආණ්ඩුවටදී අපි අර්ජුන ඇලෝසියස් මාස ගානක් හිරේ දාලා තිබුණා. මතක තියාගන්න. 2015 කරපු දෙයක්. ඒ වගේම 2016 ඒ කරපු වංචාවේ රුපියල් බිලියන 12න් බිලියන 11ක්ම ආණ්ඩුව ෆ්‍රීස් කළා ඒ සල්ලි අතට ගත්තා. මේ ආණ්ඩුව හිටියනම් ඒකත් දෙනවා. ඉතින් මේ ආණ්ඩුවේ තියෙන ඩීල්. ඉතින් ඒ ඩීල් ඒ වගේම කිව්වේ කොහොමද? සහරන් සිංහල බෞද්ධයින්ට කිව්වේ කොහොමද? සිංහල බෞද්ධ ඡන්ද වලින් ආවේ අපි සිංහල බෞද්ධ කියලා. බොහෝ දෙනෙක් කිව්වේ එහෙමයි. එහෙම කියලා ආවේ සහරන්ගේ අපරාධකාරයෝ. පිටිපස්සේ ඉන්නවා මේ ආණ්ඩුව පිටිපස්සේ දේශපාලන අපරාධකාරයෝ කියලා කිව්වේ. දැන් මොකද වෙලා තියෙන්නේ? කවුද අල්ලලා තියෙන්නේ? සාරාංගික අපරාධකාරු හිටපු දේශපාලන අපරාධකාරු කවුරුවත් අල්ලලා තියෙනවද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු වත්මන් ආණ්ඩුවට එක් කර නොගන්නා බව අමාත්‍ය මහින්දමර්වීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මල්වතුස්ගිරි මහනාහිමිවරුන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අනුරට පැමිණි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රථමයෙන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩේ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. ආදීනතුමා කලකිරීමෙන් යුතුව ප්‍රකාශයක් කළා. රාජ්‍ය මැදිහත් වෙන්නේ නැහැ ඉවන් කටයුත්තකට. මොකද මේ රාජ්‍ය බලයටපත් කරන්න මේ සියලු පාර්ශව අපිට සහයෝගය ලබා දුන්නා. මේ රිසක් බදුදින් ඇමතුමාගේ සහෝදරයව නිදාස් කරනවා. දුරකථන ඇමතුම් තියෙනවා, වීඩියෝ කතේ වගේ. දැන් ඒක මොකද වෙලා තියෙන්නේ? මම
මම කිව්වේ නෑ කොහෙද මේ ආණ්ඩුව කිව්වා ආණ්ඩුව එහෙම කියපු දෙයක් මම දන්නේ නෑ අපේ ස්ථාවරයක් තියෙනවා ඒගොල්ලෝ ආණ්ඩුවට ගන්නෙ නෑ මේ රජයට ලබු කෙරෙන්නේ පරිසර විනාශය ඊටම සීග්‍රයෙන් වැඩි වෙනවා ඒකයි යම් යම් දේශපාලඥයනුත් මේකට ඉන්නවයි කියලා දේශපාලඥයෝ දෙන්නෙක් තමයි දැන්ට අපිට මේවට සම්බන්ධ වෙලා තියෙන්නේ එක්කෙනෙක් ආණ්ඩු පක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙකුට සම්බන්ධකම් තියෙන ප්‍රාදේශීය දේශපාලඥයෙක් අපි යා අත්අඩංගුවට ගත්තා යාට නඩු පවරලා තියෙනවා ඒ වගේම විරුද්ධ පක්ෂයේ දේශපාලඥයෙකුට නඩු පැවරීමක් කරලා තියෙනවා අපිට පක්ෂයක් අදාළ වෙන්නේ නැහැ තනතුර අදාළ වෙන්නේ නැහැ පරිසරයට හානි කරන්න කවුද එයාට අපි දඬුවම් ලබා දෙනවා ඒත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන් අපි අලි හමුවන්නේ මධ්‍යන 12ට අපගේ මධ්‍යන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.